වෙනද වගේම අපේ MS Kitchen මගේ YouTube channel එකට ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම අපේ ගෙදර ඉස්සු තෙල් දාන විදිහ ඔයාලට අරන් එන්න හිතුවා. ඉස්සු කියන්නේ අපි කවුරුත් කන්න ආස කෑමක්නේ. ඉතින් එහෙනම් අපි ඉස්සෙල්ලම බලමු අපිට මේ ඉස්සු ටෙම්පරාදුව හදාගන්න මොනවාද ඕන වෙන්නේ කියලා. මම මෙතන අරන් තියෙනවා ඉස්සු ග්‍රෑම් 500ක් ටිකක් ලොකු ඉස්සු තමයි අරන් තියෙන්නේ තක්කාලි පොඩි ගෙඩියක් පොඩියට කපලා අරන් තියෙනවා මාළු මිරිස් කරල් දෙකක් කරපිංච ඉටි දෙකක් රම්ප කෑලි දෙක තුනක් කොච්චි මිරිස් තුන හතරක් ලොකු බීලුණු ගෙඩි දෙකක් හීනියට කපලා අරන් තියෙනවා ඉඟුරු අඟරක වගේ කෑල්ලක් සුදු ලුණු බික් පහක් හයක් පොඩ්ඩක් තලලා අරන් තියෙනවා මුරුංග කොළ මිටක් कैली मिरीस कुडू मेसहेंदी देखा सोया सॉस मेसहेंदी एकामारक वितर कहा कुडू तेहेंदी खालक गम मिरीस कुडू तेहेंदी एकक रसानुव लुनु मिरीस कुडू तेहेंदी एकक पोल तेल मेसहेंदी तुनक तक्काली सॉस मेसहेंदी देखाक मेन्न मे टिक तमाय अपिट मे इस्स टेम्परादुवट ओन वेन्ने इतिन मन इस्सेल्लम ताच्चियक लिपे थियला तेल टिकक दागन्नवा इतिन तेल मेसहेंदी देखाक वितर दागन्नवा ඊට පස්සේ මම දැන් මේ ඉස්සෝ ටික මේ තෙලේ බැද ගන්න යන්නේ. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ මේ ඉස්සෝ වල වතුර තියෙන්න හොඳ නෑ. වතුර තිබ්බොත් වතුර ඇරලා මේක හරියට බැදෙන්නේ නෑ ලස්සනට. ඉතින් ඒක නිසා ඔයාලා ඉස්සෝ හොඳට සුද්ධ කරලා හොඳට වතුර ටික බේරෙන්න තියලා පුළුවන් නම් ටිෂු එකකින් හරි තෙත මාත්තු කරලා මේ ඉස්සෝ ටික අරගන්න. දැන් ඔයාලට පේනවා ලස්සනට මේක තැඹිලි පාට වෙලා මේක ලස්සනට බැදීගෙන එනවා මේ වෙලාවේදී මම මේකට ලුණු ටිකක් දාගන්නවා ලුණු ටිකකුත් දාලා මම මේක තව ටික වෙලාවක් හොඳට මේ විදිහට තෙලේ බැදෙන්න අරිනවා විනාඩි 3ක් වගේ බැදුනට පස්සේ මම මේකට රම්ප කරපිංච ටිකයි තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකයි එකතු කරගන්නවා. ඉතින් මම මෙතන සුදු ලුණු පොත්තත් එක්ක අරන් තියෙන්නේ. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩු තේහෙන්දක් විතර දාගන්නවා. ඉතින් මේ විදිහට තෙලට දාගත්තාම ලස්සන පහටක් එනවා. මිරිස් කුඩු ටිකක් දාලා මිශ්‍ර කරගෙන මම තව චුට්ටක් තෙල් මදි වගේ තව මේසහැන්දක් තෙලුත් එකතු කරලා මම හීනියට කපාගත්ත ලුණු ටික දාගන්නවා ඊට පස්සේ ඒකටම මාළු මිරිස් තක්කාලි කොච්චි මිරිස් ටික දාගන්නවා දාලා මේ ටිකත් හොඳට මිශ්‍ර කරගන්නවා ඉතින් ඉස්සෝ කියන්නේ අපි ගොඩාක් වෙලා තම්බන්න අවශ්‍ය නැහැනේ ඉස්සෝ ටක් ගාලා තැම්බෙනවනේ ඉතින් ඒක නිසා මේ වෙලාවේදී මම මේ විදිහට ලුණු ටික මිරිස් ටික දාලා මම හොඳට මිශ්‍ර කරගන්නවා ඊට පස්සේ මේකට කහ කුඩු කෑලි මිරිස් කුඩු ගම් මිරිස් කුඩු තව ටිකක් රසානුව ලුණුත් දාලා මම මේක මේ විදිහට හොඳට මිශ්‍ර කර ගන්නවා. ඉතින් මේ විදිහට මිශ්‍ර කර කර අපිට මේක ටෙම්පරාදු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් වෙනද වගේම රෙසිපියට අදාළ දේවල් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. දැන් විනාඩි 5ක් විතර ගියාට පස්සේ ලුණු ටිකත් හොඳට මැලවිලා තියෙන්නේ මේ වෙලාවේදී මම තක්කාලි සෝසුයි සෝයා සෝසුයි එකතු කරගන්නවා. ඉතින් මේ සෝස් වර්ග දානකොට ඔයාලා ඔයාලගේ කැමැත්ත අනුව දාගන්න අඩු වැඩි කරගන්න. ඊට පස්සේ මම මේකට මුරුංග කොළ මිටකුත් දාගන්නවා. ඉතින් ඉස්සෝ කියන්නේ ටිකක් සැර උෂ්ණ කෑමක්නේ. ඉතින් ඒ නිසා මම මේකට මුරුංග කොළ මිටකුත් දාගන්නවා. ඔයාලා ගාව තියෙනවා නම් ඕගොල්ලෝ මේකත් එකතු කරගන්න. ඉතින් මුරුංග කොළ දැම්මට පස්සේ අපි ගොඩක් වෙලා මේක ලිපේ තියන්න අවශ්‍ය නැහැ විනාඩියක් විතර තියලා මේක මේ විදිහට හොඳට මිශ්‍ර කරලා ගත්තාම අපේ ඉස්සු ටෙම්පරාදුව ලෑස්ති. ඉතින් හරි රහයි මේ විදිහට හැදුවම ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න. ඉතින් මට කමෙන්ට් කරන්න රස කොහොමද කියලා. ඒ වගේම channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න channel එක subscribe කරන්න යාළුවොත් එක්ක share කරන්න තමතෙක් කරන්න එපා. ඉතින් එහෙනම් මේ වගේ තවත් රසම රස රෙසිපි එකක් එක්ක හම්බ වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.